ගොඩක් අයිති මගින් අහලා තිබුණා මෙහි මාලදිවයිනේ රිසෝට් එකකට යන ස්පීරියන්ස් එක පොඩ්ඩක් ෂෙයා කරගන්න කියලා. ඉතින් මම ළඟදී පොඩි රිසෝට් එකකට ගියා. ඉතින් ඒකේ ස්පීරියන්ස් එක තමයි මම ෂෙයා කරගන්න යන්නේ ඔයාලත් එක්ක. ඉතින් මම මුලින්ම කරන්නේ මං ඉන්නේ මාලි සිටි එකේ. ඒකෙන් හින්දා මම කරන්නේ මේ ඇවාස් කියලා ඇප් එකක් තියෙනවා. ඒක ලංකාවේ ඌබර් වගේ ඇප් එකක්. ඒකෙන් කැබ් එකක් ඕඩ කරනවා එයාපෝර්ට් එකට. ඊට පස්සේ එයාපෝර්ට් එක මේ පහළමත් තියෙනවා මාලේ සිටි එක එයාපෝර්ට් එක කනෙක් කරන. ඒකෙන් විනාඩි 15ක් වගේ තමයි යන්නේ එයාපෝර්ට් එකට යන්න. ඉතින් මේ තමයි එයාපෝර්ට් එක. එයාපෝර්ට් එකත් ඉතින් වටේම මුහුද තමයි. මේ රිසෝට් එකට ඇත්තටම යන්න තියෙන්නේ සී ප්ලේන් එකේ. සමහරක් රිසෝට් වලට ඉතින් සී ප්ලේන් තියෙනවා, සමහරක් ඒවට ස්පීඩ් බෝට් තියෙනවා. මේ රිසෝට් එක ටිකක් ඈත තියෙන්නේ. ඒකින්ද ඔයා එයාපෝර්ට් එකෙන් ඊට පස්සේ යන්න ඕන සී ප්ලේන් ටර්මිනල් එකට. මේක තමයි ලෝකේ තියෙන ලොකුම සී ප්ලේන් ටර්මිනල් එක. ඉතින් මේකේ ගොඩක් සී ප්ලේන් තියෙනවා. ඉතින් මගේ සී ප්ලේන් එක යන්න තමයි මේ හදන්නේ. ඉතින් මට කලින් මේක සී ප්ලේන් එකක් යන්න හදනවා. ඉතින් සී ප්ලේන් එකේ සාමාන්‍යයෙන් මේ රිසෝට් එකට පැය භාගයක් විතර තමයි දුර තිබුණේ මට මතක විදියට. ගොඩක් අයට ඉතින් සී ප්ලේන් වල යන්න තියෙන එකම අමාරුව තමයි කොස්ට් එක. ඇත්තම කිව්වොත් මේ සී ප්ලේන් එකක යන කොස්ට් එක ලංකාවේ දැන් මාලදිවයිනට එන කොස්ට් එකට සමානයි. සමහරක් වෙලාවට ඩොලර් 300 ඉඳන් ඩොලර් 600 වෙනකන් යන සී ප්ලේන් උත් තියෙනවා. හැබැයි මගේ සිටුවේෂන් එකේ වුණා නෑ. මම රිසෝට් එකේ මගේ යාළුවෙක් ඉන්නවා. ඒකින්ද මට වර්ක් පර්මිට් උත් තියෙන එක. එයා මට ගොඩක් අඩුවට ඩිස්කවුන්ට් එකක් දාලා දුන්නා සී ප්ලේන් එක. ඉතින් සී ප්ලේන් එක ගොඩක්ම උඩින් යන්නේ නෑ, නෝමල් ප්ලේන් වගේ. ඒවා ටිකක් ගොඩක් යටින් යන්නේ. ඒකින්ද සමහර කට්ටිය බය වෙනවා මේ සී ප්ලේන් වල යන්න. ඇත්තට මෙහෙම බය වෙන්න නම් ඕනේ නෑ. දැන් ඔයාලට පේනවා මම මේ ගොඩ බහින අයිලන්ඩ් එක ඈත පේනවා. ඉතින් සී ප්ලේන් එකේ යන එකත් එච්චර එහෙම අමාරුවක් නෑ. මම නම් දැන් ගොඩක් සී ප්ලේන් වල ගිහිල්ලා පුරුදුයි. ඒක නිසා එහෙම වැඩි බය වෙන්නත් එපා සී ප්ලේන් වල යන්න නම්. ඉතින් සී ප්ලේන් එක මේ රිසෝට් එක ළඟ තියෙන තවත් පොඩි ප්ලැට්ෆෝම් එකකට තමයි බාන්නේ. ඉතින් ඊට පස්සේ එතන ඉඳන් පොඩි තවත් ෆෙරි එකක් හරි ස්පීඩ් බෝට් එකක් හරි ඇවිල්ලා තමයි ඔයාව රිසෝට් එකට අරන් යන්නේ. ඉතින් මේ තියෙන්නේ රිසෝට් එකට මම ඒ බෝට් එකේ යන ගමන්. ඊට පස්සේ ගොඩක් වෙලාවට රිසෝට් එකට ගිය ගමන් ඔයාව අරන් යනවා රිසෙප්ෂන් එකට. රිසෙප්ෂන් එකේදී ඔයාගේ පාස්පෝර්ට් එකයි වර්ක් පර්මිට් එහෙම තියෙනවා නම් ඒව චෙක් කරලා ඔයාට රූම් නම්බර් එකක් දෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එකට යන ටුවර් එක. ඔයාලට බලන්න පුළුවන්. ඇත්තට මට නම් මේ වෙලාවේ මගේ යාළුවා දුන්නේ ඇත්තටම බීච් ෆ්‍රොන්ට් විලා එකක්. මේක ඇත්තටම පර් නයිට් නෝමල් ගෙස් කෙනෙක්ට දෙන්නේ පර් නයිට් ඩොලර් 600කට. ඉතින් ඇත්තටම ගණන් මෙහි රිසෝට් ගොඩක්. ඉතින් ඒ වුණාට මට ඩිස්කවුන්ට් එකක් විදියට මට ගොඩාක් මඩුවට ලැබුණේ. මම නයිට් එකක් තමයි මෙහි ඉන්නාවේ. ඉතින් ඔයාලට පේනවා මේ රිසෝට් ඇත්තටම මාර ලස්සනයි. මෙහි එක කන්සෙප්ට් එකක් තියෙනවා. එක රිසෝට් එකක් එක අයිලන්ඩ් එකක තියෙන්නේ. මොකද එක අයිලන්ඩ් එකක රිසෝට් දෙක තුනක් නැහැ. ඉතින් මේ රිසෝට් එක ගොඩක් ලොකුයි. වෝටර් විලාස් තියෙනවා. ඉතින් ඇත්තරම් කිව්වොත් ගොඩක් ලොකුයි. ඉතින් මේ තියෙන මට දීපු රූම් එකේ පොඩි ටුව එක. ඔයාලා පොඩ්ඩක් මං හිතනවා මේ විලා එක ඇත්තටම හොඳයි කියලා. මං හිතපු ගොඩක් රිසෝට් එක බලද්දි මේකට වෙනම පූල් එකක් තියෙනවා. එතකොට වෙනමම බීච් ඇක්සස් එකක් තියෙනවා. ඊට පස්සේ වෙනමම රූම් එකටම කියලා බටල කෙනෙකුත් මට දීලා තිබ්බා. මගේ මොනවා හරි දෙයක් මට ඕන වුණොත් මට එයාට කතා කරලා ඕන දෙයක් අරගන්න පුළුවන්. අනිත් එක රූම් එකට එන්ටර් වෙද්දිම ෆ්‍රුට් බාස්කට් එකක් දෙනවා. ඊට පස්සේ ගොඩක් පහසුකම් තියෙනවා. ඇත්තටම මට හැම දෙයක්ම මෙතන කියන්න බෑ. අනිත් එක මේ රූම්ස් හරීම ක්ලීන්. අනිත් එක තමයි මේ රූම් වල වයිෆයි එහෙම ගොඩක් හොඳට තියෙනවා. ඊට පස්සේ ඇත්තම කිව්වොත් ගොඩක් පහසුකම් හොඳටම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් අයම් බෝඩ් එකක් එහෙම ගන්න අවශ්‍ය නම් ඒකත් රිසෙප්ෂන් එකට කෝල් කරපු ගමන්ම ගෙනත් දෙනවා. ඉතින් මේක තමයි රූම් එකේ ටුවර් එක. මම දැන් ලන්ච් එක ගන්න වෙලාවත් හරි ඉතින් මම යනවා රෙස්ටුරන්ට් එකට. මේකෙදී මගේ යාළුව ඇත්තටම මට ලන්ච් එකත් ෆ්‍රී දුන්නේ. ඉතින් මේ තමයි මම ගත්ත කෑම. ඊට පස්සේ ඉතින් මම ආයෙත් රූම් එකට එනවා. රූම් එකට ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් වටපිටාව බලලා පොඩ්ඩක් මොහොත එහෙම නහලා ඊට පස්සේ ඉතින් රූම් එකෙත් පොඩ්ඩක් පැක් විතර පොඩ්ඩක් ඉන්නවා. මොකද සී ප්ලේන් එකේ යාම හරිය අමාරුයි. ඊට පස්සේ ඉතින් මගේ යාළුවා මට කියනවා මේ
මෙහි වෝට විලාස් තියෙනවා. වෝට විලාස් කියලා කියන්නේ ඇත්තටම මුහුද උඩ හදපු විලාස්. ඒවනම් ගොඩක්ම ගණන්. මේ රිසෝට් එකේ නම් පර් නයිට් වෝට විල එකක් සාමාන්‍යයෙන් ඩොලර් 17,500ත් අතර පර් නයිට් එකකට යනවා. ඉතින් ඒ වලල නම් අපිට ඉන්න බෑ. ඉතින් ඒ වුණාට එයා මගේ යාළුවා, මේකේ රිසෝට් එකේ ටිකක් ලොකු පොසිෂන් එකක් දරන යාළුවෙක්. ඉතින් එයා මාව පොඩි ටුවර් එකකට අරන් යනවා, මේ කොහොමද මේ වෝට විලා වල තියෙන්නේ කියලා. ඉතින් මම අපිත් පොඩි බගියක් අරගෙන යනවා මේ වෝට විලාස් බලන්න. මේ ඉතින් ඇත්තටම හරිම ලස්සනට හදපු දේවල්. ඔයාට ඕන වෙලාවක ඕනනම් ඉතින් වෝට විලා එකේ ඉඳන් මුහුදට පැනලා ඉන්නත් පුළුවන්. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ වත්තටම ගොඩක් ගණන් වෝට විලාස් මේවා ල ගොඩක්. ඉතින් ටුවරිස් ළම තමයි එන්නේ. ඉතින් ලංකාවේ නම් ඇත්තටම කිව්වොත් නම් මම ගොඩක් දකින්න අඩුයි වෝට විලාස් වල පේ කරලා එනවා ගොඩක්. ඉතින් යාළුවෝ හරි වැඩ කරන කවුරු හරි නම් ඉතින් තමයි මේ වගේ ඒවා එන්න පුළුවන්. නැත්තම් ඉතින් දවසට සාමාන්‍යයෙන් ලක්ෂ 5-6ක් වැය කරලා එන්න අමාරු. ඉතින් ලංකාවේ අපිට ඉතින් මටත් මේ වගේ චාන්ස් එකක් දුන්නා මගේ යාළුවෙක්. ඉතින් මමත් ආවා. ඉතින් එයා මාව මේ වෝට විලාකේ රවුමයක් කරා, රවුමක් අරන් ගියා. මේ තමයි ඇත්තටම වෝට විලාකේ. ඒක ඇත්තටම හරිම ලොකුයි, හරිම සැප පහසුයි. ඒසී එහෙම ඔක්කොම තියෙනවා. නිතක ඔයාටම පූල් එකකුත් තියෙනවා. ගොඩක් රොමෑන්ටික් කපල්ස් වලට තමයි ඉතින් මේ වෝට විලාස් නම් ඉතින් හොඳ. හනිමුන් වලට එහෙම නම් ඇත්තටම හොඳයි. ගොඩක් නිදහස්, වට කැමති විදිහකට ඉන්න පුළුවන්. අනිත් එක ස්ටාෆ් එකත් ඔයාලට හරිම හෙල්ප්ෆුල්. එයාලා ඕන දෙයක් වගේ රූම් එකට උනත් ගෙනත් ඔයාට ඉතින් ඕනනම් කම්මැලි වුණොත් මුහුදට පොඩ්ඩක් බහින්නත් පුළුවන්. ඇත්තටම මීට 10ක් 20ක් විතර යනකම් ඔයාට කිසිම ගැඹුරක් නෑ. ඔයාට ඇවිදගෙන වුණත් යන්න පුළුවන්. හැබැයි මීට 10ක් 20ක් සමහරක් වෙලාවට 30ක් ගියාට පස්සේ තමයි ගොඩක් ගැඹුරු වෙන්නේ. ඒකින්ද අපි නම් ඇත්තට මෙච්චර දුර ගියේ නෑ. මමත් වැඩියම පීනන්න දන්නේ නැහැ ඇත්තම කිව්වොත්. ඒකින්ද සාමාන්‍ය දුරක් පොඩ්ඩක් ඔයාට මුහුදේ ඉන්න පුළුවන්. ටුවරිස් කට්ටිය නම් ඉතින් ඇත්තටම ගොඩක් ඈතට යනවා. ඉතින් ඒ ටුව එක ඉවර වෙලා මම කෙලින්ම ගියේ ඩිනර් එක ගන්න. මේ තමයි ඩිනර් එකේ බුෆේ එක. ඉතින් මේක ගොඩාක් ජාති කෑම තියෙනවා. ඔයාලට කැමති එකක් කන්න පුළුවන්. ඇත්තටම කවුරුත් මොකුත් කියන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් දැකලා නැති කෑම තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මමත් ඉන්දියන් ස්ටයිල් එකට තමයි පොඩ්ඩක් කැමති. ඉතින් මමත් කෑම එකක් අරගෙන මේ පොඩි ඩෙසර්ට් එකකුත් අරගෙන ඉතින් ආයිත් මගේ රූම් එකට එනවා. ඉතින් රූම් එකට එද්දි මගේ යාළුව පොඩ්ඩක් වෙඩි කල්ලක් තියෙනවා, පොඩි ඩ්‍රින්ක් එකක්. ඉතින් මම ඒකත් අරගන්නවා. ඉතින් මේ මොකද මාලි සිටි එකේ වට ඇල්කොහොල් මුකුත් යූස් කරන්න බැහැ. ඉතින් රිසෝට් එකකටම යන්න ඕන පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් එහෙම ඇත්තටම ගන්න ඕන නම්. ඉතින් මේ තමයි රෑට මගේ රූම් එකේ ලයිට්ස් එහෙම තියෙන විදිහ. ඇත්තටම හරිම ලස්සනට තමයි තියෙන්නේ. මුහුදේ සද්දෙත් එහෙම ඉතින් ගොඩක් එනවා. ඒ වුණාට ඉතින් හරිම කම්ෆර්ටබල්. ඔයාට ටීවී එකේ තෝනම channel එකක් බලන්න පුළුවන්. තුම කිව්වොත් රෑටත් එයාලා අලුතෙන්ම ෆෘට් එක ප්ලට එකක් ගෙනල්ලා දෙනවා වගේ රූම් එකට නිදාගන්න කලින් ඕනනම් වට එකක් කන්න පුළුවන්. ඉතින් මම නම් ඇත්තට මේ ගමනාවේ තනියම. ඉතින් ඔයාට තව කාත් එක්ක හරි එන්න පුළුවන් නම්, ඔයාගේ වයිෆ් එක්ක හරි එන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම ගොඩාක් නිදහස්. රවුමක් දාන්න පුළුවන් රිසෝට් එකේ. එහෙම කවුරුත් මොකුත් කියන්නේ නැහැ. ඉතින් මේ තමයි රූම්. ඔයාට ඉතින් ඕනනම් රෑ වෙනකන් බාස් වල එහෙම ඉන්නත් පුළුවන්. මේ රිසෝට් එකේ නම් බාසුත් 4ක් විතර තිබ්බා. ඒවත් එක බා එකක් නම් 24 hours open. ඕන ගෙස් කෙනෙක් ඕනම වෙලාවක ඇවිල්ලා රෑට ඩ්‍රින්ක් එකක් දාලා පොඩ්ඩක් නිදහස ඉන්න පුළුවන්. ඉතින් මම නම් වැඩි එහෙම එළියට ගියේ නෑ ඇත්තටම. මට පොඩ්ඩක් සී ප්ලේන් එකේ ඇවිල්ලත් පොඩ්ඩක් ටයර්ඩ් වගේ දැනුණා. ඒකින්ද මම නම් සාමාන්‍ය රෑ 11ට වගේ ඩිනර් එකක් ඉවරලා ඇත්තටම රූම් එකට තමයි ආවේ. ඊට පස්සේ මේ වල හොට් වෝට, එතකොට ඕනම පහසුකමක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට හොඳ වොෂ් එකක් දාලා ටීවී එකක් එහෙම බලාගෙන පොඩ්ඩක් ඇඳට වෙලා ඉන්න පුළුවන්. මේ රිසෝට් එකේ අනිත් එක ගොඩක් ලංකාවේ වැඩ කරන අය හිටියා. ඉතින් මම එයාලත් එක්කත් ගොඩක් වෙලාවට කතා කරලා තමයි රූම් එකට ආවේ. ඉතින් නිදාගන්න කලින් මේ පළතුරු එකක් කාලා හොඳට නිදාගන්න තියෙන. ඉතින් ඊළඟ උදේම නැගිටලා මේ තමයි මගේ සී ප්ලේන් එක ආයිත් මාලි සිටි එකට යන. ඉතින් ඒකත් ආවා. ඇවිල්ලා ඉතින් මම ලන්ච් එකත් ගත්තා. ඉතින් මට මේ ඔක්කොම හැමදේම මේ වීඩියෝ එකෙන් පෙන්නන්න බෑ. හැබැයි මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම් තව මොනවද කරන්න පුළුවන් ඇක්ටිවිටීස් කියලා. මේ මම ගිය එක රිසෝට් එකක්. මම සාමාන්‍යයෙන් මාලදිවිනේ රිසෝට් 26කට විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකකට එකක් එක්ස්පීරියන්ස් එක වෙනස්. ඉතින් මම කැමති මේ වගේ වීඩියෝස් ටිකක් ඉස්සරහට ටිකක් ලෙන්ති විදියට ගේන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.